අපේ අත්තලා මුත්තලාට තිබුණේ හේ න්‍යායවල්. අපේ අපොච්චලාගේ කාලේ වෙනකොට ඒවා අක්කර ගානට බැස්සා. අපේ නුත් පාසේ දැන් අලුත් කාලේ පරජස් දෙක තුනක ඉඩං ගෑල්ලක් වෙලා. පේන දෙක් මානක යායකින් ගෙතගත්තු දේ කොහොම හොයන්ටද මන්ද ආයිබුවන්? කාලයාගේ ඇවෑමෙන් උරුම වූ බිම් කැබැල්ලකට හිත්පිත් ඇතිව ලෝකය වෙනස් කළ මිනිසුන්ගේ තාක්ෂණය මුසුකොට යායක රන්කරල් නෙලා ගන්නා මග කියා දෙන අස්වැන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ මහනුවර ඒකකය කඳුරට ගුවන්විදුලියෙන් සිකුරාදා උදේ 8:00 ආරම්භන හෝරාව වෙනකොට කැත්තට උදැල්ලට හිතැත්තන් වෙනුවෙන් ඉටු කරන විසල් මෙහෙවර අස්වැන්න කෘෂිකාර්මික වැඩසටහන හැම සිකුරාදාවකම පෙරවරු 8:00 සිට 9:00 දක්වා අස්වැන්න. අයිබෝන් සුබෝදෑසනක්. කඳුරට ගුවන්විදුලිය සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය අදත් අස්වැන්න සමග එන්නට සූදානම් ඔබේ නිවහනට. දවස් කීපයකට පෙර සිටම අප ඔබට මතක් කළා මේ සතිය අස්වැන්නෙන් අප කුමන කාරණාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන්න කියලා. යලේ සරුසාර වීවගාවක් යලකන්නේදී සරුසාර වීවගාවක් පවත්වා ගන්න යන්නේ කොහොමද කියන කාරණය පිළිබඳවයි අද අපගේ මූලික අවධානය යොමු වන්නේ. විශේෂයෙන්ම මේ දිනවල අපේ වැඩි කතා බහට ලක්වන යෙදවුම් ගැටළු වලට අවධානය යොමු කරන්නටත් ඒත් එක්කම වීවගාවේ රෝග පාලනය කිරීම, ඒකාබද්ධ ක්‍රම තුළින් කොහොමද කෘමි පාලනය සිදු කරන්නේ, රසායනික යෙදවුම් අඩු තත්ත්වයක් යටතේ වුණත් නිවැරදිව වීවගාව පවත්වාගෙන යන්නේ කොහොමද මෙහා සම්බන්ධයෙන් අපි අද සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නට සූදානමින් සිටිනවා. ඒ සඳහා ද අපි අපේ මැදිරියට ආරාධනා කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ SR සරච්චන්ද්‍ර මහත්මයාට, ඒත් එක්කම ව්‍යාධි විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ රුක්මාලි ගුණපාල මහත්මියටත් අපි වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අදත් ඇවිල්ලා ඉන්නවා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මත්, දුමින්ද වික්‍රමනායක මහත්මත්. අයිබෝන් සුබෝදෑසනක් කියලා ඔබ සියලු දෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. හදයි යලේ සරුසාර වීවගාවක් මං හිතන්නේ මේ කාලේට බොහොම ප්‍රයෝජනවත් වන්නා වූ කාලීන මාතෘකාවක් තමයි අජිත් මහත්මයා අද තෝරාගෙන තියෙන්නේ. අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට අපේ අසන්නන්ට කිසියම් දැනුම්පත් කිරීමක් කරමු ඒ සම්බන්ධයෙන් අජිත් මහත්මයා. සුබෝදෑසනක් අස්වැන්න වැඩසටහනට සහභාගී වී සිටින අපේ ගොවි ජනතාව, ඒ වගේම ගෘහස්තව යම් ප්‍රමාණයකින් වගා ඒකකයක් විදිහට ගෙවතු සරුසාරව පවත්වාගෙන යන අපේ හිතබතුන්, සාමාන්‍යයෙන් හැමදාම අස්වැන්න වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටින මේ වෙලාවේ ගෙවල්වල ඉඳලා මේ වැඩසටහනෙන් අලුත් කෘෂිකාර්මික දැනුමක් අපේක්ෂාවෙන් සිටින අපේ ගෘහණියන් ඇතුළු කෘෂිකාර්මික දැනුම අපේක්ෂා කරන සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. 2022 අවුරුද්දේ ඉඳන් යලකන්නේ ආරම්භ වෙලා තමයි තිබෙන්නේ. අලුත් අවුරුද්දට කලින් ඉඳන්ම වීවගාවේ මූලික කටයුතු වලට අත ගහන්න කියලා අපි මුලිමුත් දැනුම් දීලා තිබුණා. බිම් සකස් කිරීමනේ කටයුතු ලැබෙන වර්ෂාවත් එක්ක ආරම්භ කරන්නට කියලා තිබුණා. නමුත් ලංකාවේ එක් එක් ප්‍රදේශවල තමන්ට තියෙන කාර්යබහුලත්වය, ඒත් එක්කම යෙදවුම් පිළිබඳව තිබෙන ඇතැම් අවිනිශ්චිතභාවය, ඒත් එක්කම ගිය කන්නේ ප්‍රමාද වීම හේතු කොටගෙන අවුරුද්දෙන් පස්සේ තමයි වැඩ පටන් ගන්න තියෙන්නේ කියන විවිධ ගොවි ජනතාවගේ තියෙන ක්‍රියාකාරකම් වල වෙනස්කම් නිසා අපේ යලකන්නේ ආරම්භ කටයුතු මේ වෙලාවට බොහෝ තැන්වල සිදුවෙමිනුත් පවතිනවා. ඒත් එක්කම ගීතානේ දැන් අර රජයේ විසින් මීට වසරකට කලින් කාබනික පොහොරවලටම 100%ක්ම මුල් තැන දීලා ගොවිතැන් කටයුතු කිරීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් කරගෙන තිබෙනවා. එතකොට මේ වන විට දැන් වර්ෂයක් පමණ මේකට ගත වෙලා තිබෙනවා. මේ අලුත් අත්දැකීම පිළිබඳව ගොවි ජනතාව, කෘෂිකර්ම නිලධාරීන්, ව්‍යාප්ති නිලධාරීන් සහ
ඒ මතය සඳහා මූලිකත්වය ගැන කටයුතු කරපු අය අතර මාධ්‍ය ඔස්සේ වගේම සජීවීව වුන් මුණ ගැහිලා විවිධ සංවාද විවාද අත්දහ බලීම් පරීක්ෂණ කල්මරීම් යනාදී සියල්ලම සිදුවෙමින් පැවතිච්ච අවුරුද්දක් තමයි ඔය ගෙවුනේ. කොහොම නමුත් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයක් විදිහට ගුවන් විදුලි ගොවි සේවාව විශේෂයෙන්ම වීවගාව සම්බන්ධයෙන් බලපුවාම බතලගොඩ විද්‍යාඥයින් සමග ඒ පර්යේෂණ නිලධාරීන් සමග ඒ අවුරුද්ද පුරාම ඉතාමත් ප්‍රවේශමෙන් ගොවි ජනතාවට කරුණ අවධාරණය කරන්නට උත්සාහ කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. එදා ඉඳම්ම ප්‍රතිපත්ති මේ තීරණයක් ගන්නටත් කලින් ඉඳම්ම රසායනික ද්‍රව්‍ය වලට මුල් තැන දෙන ආයතනයක් නොවේ. අපි හැකිතරම් දුරට ස්වභාවික ක්‍රම ඔස්සේ ඒකාබද්ධ ප්‍රවේශයන් ඔස්සේ රසායනික ක්‍රම අත්‍යවශ්‍ය මොහොතකදී පාවිච්චි කරලා ශාකවලට පෝෂණීය සපයන්ට උපදෙස් දෙන ආයතනයක්, ඒ වගේම ශාකවල රෝග හා කෘමීන් පාලනය කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවට පමණක් රසායනික ද්‍රව්‍ය නිර්දේශ කරන දෙපාර්තමේන්තුවක් කියන කාරණය අපි වරින් වර මතක් කරලා කිව්වා. ඒ අතරතුරේදී දැන් ගිය කන්නේ තියෙන අත්දැකීමුත් එක්ක යලිත් වතාවක් දැන් අපිට දැනගන්නට ලැබිලා තියෙනවා රසායනික පොහොර සහ රසායනික ද්‍රව්‍ය රටට ගෙන ඒමේ සීමාවන් අයිත් ලිහිල් කරලා තියෙනවා කියන කාරණය. දැන් මෙවන් මොහොතක තමයි යලකන්නේ වැඩ කටයුතු ආරම්භ කරන්නට සිදු වෙලා තිබෙන්නේ. ඇතැම් වෙලාවට මේ ලිහිල් කිරීම සම්බන්ධව ගන්න තීරණ වලට ප්‍රතිඵලයක් විදිහට අපේ රටට අවශ්‍ය යෙදවුම් පිටරටින් ගෙන්නන්න තියෙනවා නම් ඒවා ගෙනෙන්නට ක්ෂණිකව හැකියාවක් ලැබෙන්නේ නැහැ. ටිකක් කල්යන තත්ත්වයක් තියෙනවා. ඒක නිසා යලකන්නේත් එක්තරා මට්ටමකින් මේ පවතින ආර්ථික වටපිටාවත් එක්ක අද අපි කතා කරපුවාම හැම පාරිභෝගික ද්‍රව්‍යයක් සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ගමනාගමනය සම්බන්ධව අපට අවශ්‍ය බලශක්තිය සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කෘෂිකර්මයටත් මේක බලපානවා. හැබැයි ගොවි ජනතාවට කෘෂිකර්මයේ නියැලෙන ජනතාවට කල් ඇර ඇර ඉන්න බෑ. අපි වැස්සත් එක්ක වැඩ කරන කණ්ඩායමක්, අවුවත් එක්ක වැඩ කරන කණ්ඩායමක්, කන්නේට වැඩ කරන කණ්ඩායමක්. ඒක නිසා අපිට සිද්ධ වෙනවා යලකන්නේ වැඩ කටයුතු ආරම්භ කරන්නට. ඒ අභියෝගවලට අපි මුහුණ දෙන්නේ කොහොමද? දැන් මේ කන්නේදිත් අපට වීවගාව ආරම්භ කරගෙන යනකොට රෝගවලින් හානි ඇතිවෙන්න පුළුවන්, කෘමි හානි ඇතිවෙන්නට පුළුවන්. මේවට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය අපේ අවධානයට අනිවාර්යයෙන්ම යොමු විය යුතුයි. ඒ වගේම ඉතාමත් කෘතඥතාවය අපට කියන්නට ඕන කාරණයක් තමයි කෘතඥතාවෙන් අපට කියන්නට ඕන කාරණයක් තමයි බතලගොඩ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂතුමන් මීට දින කිහිපයකට කලින් අපට පණිවුඩයක් එවලා තිබුණා. ඇත්තටම ලිපියකින් තොරතුරු දන්වලා තිබුණා. ඉදිරියේදී මේ වල් පාලනය පිළිබඳව අපි උනන්දු වෙනකොට සමහර වෙලාවට එන්නට පුළුවන් අවසර ලැබපු නැති වල්පල වෙළඳ පොලේ තියෙන්න පුළුවන්. නීති විරෝධී විදිහට නිෂ්පාදනය කරපු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ නැති වල්පලට නාශක තියෙන්න පුළුවන් කියලා කාරණේ. අපි ඒ පණිවිඩය ලැබුණේ වහාම ගිය සැරේ අස්වන වැඩසටහනේදීත් අපි මේක මතක් කරා ගොවි ජනතාවට මේ වෙළඳපොලේදී වල්නාශක හිම ගන්නට අවශ්‍යතාවයක් තිබුණොත් එතනදී ප්‍රවේශමෙන් කටයුතු කරන්නට කියන කාරණේ. මෙන්න මේ විදිහට බතලගොඩ අධ්‍යක්ෂතුමන් අපි නිල්ලීමක් කරා මේ කන්නේ වීවගාව සම්බන්ධ වැඩසටහන කරනකොට අපේ මේ විද්‍යාඥයින් සම්බන්ධ කරගෙන ඔවුන් මේ කාලයට මුහුණ දිය හැකි මේ අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දිය හැකි උපදෙස් පිළිබඳව බොහොම සන්නද්ධව කටයුතු කරනවා. ඔවුන් හැකි ආකාරයට ගොවි ජනතාව අවදානමකින් තොරව ගොවිතැනේ යෙදීම සඳහා මහන්සි ගන්න කණ්ඩායමක්. ඒක නිසා ඔවුන්ගේ දායකත්වය ලබා ගන්නට කියන කාරණය අපිට කිව්වා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද මේ විද්‍යාඥයින් දෙන්න මේ පර්යේෂණ නිලධාරීන් දෙදෙන අපේ කාරුණික ආරාධනය පිළිඅරගෙන බතලගොඩ ඉඳන්ම උදෑසන මෙතෙන්ට පැමිණිලා මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්නේ. හොඳයි, මං හිතන්නේ ඒක ඉතාම අපි අගය කළ යුතු කරුණක්. ඔබතුමාත් ඔබතුමියත් අද කඳුරට සිවි මැදිරියට පැමිණිලා අපි අසන්නන් දැනුම්මත් කරන්න, විශේෂයෙන් අපේ ගොවි ජනතාවට වටිනා පණිවිඩයක් ලබා දෙනට අද සහභාගීවම ඉතාම වටිනවා. අපි ආරාධනා කරනවා අපේ එස්.ආර්. සරච්චන්ද්‍ර මහත්මයාට. දැන් මේ ආරම්භ වෙලා තියෙන 2022 යලකන්නේ පවතින වගා තත්ත්වයන් ඒත් එක්කම පවතින කාලගුණ තත්ත්වයක් එක්ක ගත්තාම වීවගාවෙන් නිරත වෙලා ඉන්න ගොවි මහත්තුරුන්ට අපි දැනුම්බත් කළොත් වැළඳිය හැකි කෘමි හානි ගැන මොන ආකාරයක අවධානයකින් ඔවුන් මේ කාල සීමාව තුළ කටයුතු කළ යුතුයිද සරච්චන්ද්‍ර මහත්මයා? ඔව්, පළමුවෙන්ම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අපේ අසන්නන්ට. ඒත් එක්කම අපි සුපුරුදු පරිදි සාකච්ඡාවට පෙරාතුව අපි කැමති කෘතවේදී වගේ කරන්න උපදරණ මාධ්‍ය මෙහෙවර කඳුරට සේවයේ විදිහට මම හිතන්නේ කාලීන අවශ්‍යතාවයක් ගොවි මහතුන්ගේ ප්‍රශ්න එක්ක හැමදාකම
ඔබ මාධ්‍ය ආයතනයක් විදිහට ඔබගේ සදාචාරාත්මක වගකීම සහ යුතුකම මැනවින් ඉෂ්ට කරා. අපි අද දවස අපි හිතනවා ගොඩක් වැදගත් වෙනවා කියලා යලකන්නේ තුල වීවගාව සරුසාර වීවගාවක් බවට පරිවර්තනය කරගන්නේ කෙසේද යන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්න. මම හිතන්නේ මෙතෙන්දී වැදගත් කාරණයක් වෙනවා ආජිත් ගුණසේකර මහත්මයා සඳහන් කරා වගේ වර්ෂයකට පෙර ගත්ත රජයේ විසින් ගත්ත කෘෂිකාර්මික ප්‍රතිපක්ති තීන්දුවල යම් ආකාරයක ලිහිල් කිරීමක් යම් ආකාරයක වෙනස් කිරීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට ඒකත් එක්ක රටේ ඇතිවන තත්ත්වය සහ පෙර කන්නේ අද්දකීම් එක්ක අපි කොහොමද මේ යලකන්නේට ප්‍රවිෂ්ඨ වෙන්න ඕන කියන කාරණය මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වෙනවා. අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට බතලකොඩ විපර්යේෂණ ආයතනයේ විදිහටත් අපි බැඳී සිටිනවා තාක්ෂණික වශයෙන් අපේ ගොවි මහත්වරුන්ගේ ප්‍රශ්න විසඳාලීම සඳහා අවශ්‍ය තොරතුරු ඒ උපදෙස් ඒ අවශ්‍ය දේවල් ලබා දිය යුතුයි කියන කාරණය සම්බන්ධව. එතකොට ප්‍රතිපක්ති තීන්දු තීරණ කෙසේ වුණත් අපි ශේෂ්ත්‍රයේදී ප්‍රායෝගිකව ඇති වෙන ප්‍රශ්න එක්ක කොහොමද ගොවි මහත්තුරු ඉස්සරහට යන්නේ කියන කාරණය ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි දන්නවා දැනට පවතින කාලගුණ දේශගුණ රටාවේ වෙනස් වීම එක්ක කන්න 10ක් විතර පිටුපස ඉඳලා අපි බැලුවහම අපිට පෙර නැති තත්වයන් වාර්තා වෙනවා වීවගාව තුළ. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් වීවගාව යම්මාකාරික රෝග පලිබෝධ වල්පැලෑටි කියන කාරණා පැත්තෙන් අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඔබතුමා කියන්නේ මීට කලින් වසරවල යලකන්නේදී අපි බලාපොරොත්තු වුණාට වඩා වැඩි අවධානයකින් යුක්තව මේ වසරේදී අපි කටයුතු කළ යුතු කියන කාරණේ. ඉතාමත්ම නිවැරදි. ඔබතුමිය සඳහන් කරනා වගේ අපි හැම කන්නේකම එන්නෙන්ද පෙර සූදානම ඒ අභියෝගවලට ලෑස්ති වීම මං හිතන්නේ ගොඩක් වැදගත් වෙනවා. මොකද පරිසරය සහ දේශගුණික කාලගුණික රටාවන් අපිට අභියෝගාත්මකව වෙනස් වෙනවා. එතකොට අපි ගොවි මහත්තුරු එක්ක එකතු වෙලා කළ යුතු කාරණේ තමයි මේ අභියෝගවලට කොහොමද අපි පෙර සූදානම් වෙන්නේ, මේ තත්ත්වයන් එක්ක ඇති වෙන ප්‍රශ්න අපි වළක්ව ගන්න මොනවද කරන්න ඕන කාරණා කියන එක පිළිබඳව අපි දැඩි අවධානය යොමු කළ යුතුයි. එතකොට තවත් පොඩි කාරණයක් මතක් කරොත් අජිත් මහත්මයාත් සඳහන් කරා වගාවක් පවත්වගෙන යන්න අවශ්‍ය වෙනවා කෘෂිකාර්මික යෙදවුම් විශේෂයෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍යයන්. එතකොට අපි හැමදාකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට විශේෂයෙන් වී වගාව සම්බන්ධව අද දවසේ කතා කරන නිසා බතලකොඩ විපර්යේෂණ ආයතනයේ විදිහට අපි හැමදාකම උත්සාහ කරේ ඒකාබද්ධ ප්‍රවේශයන් තුලින් පලිබෝධ පාලනය කිරීම. එහිදී අපි යහපත් කෘෂිකාර්මික වත්පිළිවෙත් මැනවින් ඉටු කරමින් අත්‍යවශ්‍ය මොහොතක පමණක් පරිසරයට අවම බලපෑමක් වන විදිහට නිර්දේශිත රසායනික ද්‍රව්‍ය අතුරින් වඩාත්ම සුදුසු රසායනිකය නිසි වේලාවට භාවිතා කරලා ඉතාමත් අඩු ප්‍රමාණයක් භාවිතා කරලා නිවැරදිව පලිබෝධ ගහණයන් ඒ අවස්ථාවේම පාලනය කරගන්න අපි රසායනික නිර්දේශයන් ලබා දීලා තියෙනවා. මොකද අපිට කිසිම විටක අන්තගාමී වෙලා 100%ක් රසායනික ද්‍රව්‍ය වලින් තොරව යන්න පුළුවන් කියන කාරණේ අපිට ගොවි මහතුරුන්ට කියන්න හැකියාවක් නැහැ. මොකද අපි තාක්ෂණික දෙපාර්තමේන්තුවක්. අපි හැමදාකම විද්‍යානුකූලව තාක්ෂණික සමග තමයි කටයුතු කරන්නේ. හැබැයි අත්‍යවශ්‍ය වෙලාවක ඒ අවස්ථාවට පමණක් ඒක අධික හානි මට්ටමකට යන්න නොදී වසංගත මට්ටමකට යන්න නොදී පවත්වා ගැනීම සඳහා කෘමිනාශකයක් නිර්දේශ අතුරින් භාවිතා කිරීම විද්‍යානුකූලව ලොකු වරදක් විදිහට ගන්න බෑ. මොකද එහෙම නැති වුණොත් අපිට ආහාර හිඟයකට යන්න වෙලා ආහාර විනාශ වෙලා අපේ ගොවීන්ගේ ආදායම් විනාශ වෙලා සමස්ත රටටම අභියෝගයක් වෙන්න පුළුවන්. දැන් සරචන්ද්‍ර මහත්මයා මේ කාල සීමාව තුළ අපි මේ වගේ අවධානමක් ගන්න එක කොහොමත් සුදුසු නෑ. කොහොමත් සුදුසු නෑ. මොකද අපි දන්නවා බොහොම යථාර්ථය ගත්තොත් අපි රටේ පුරවැසියෝ විදිහට අපි හැම කෙනෙක්ම අධික පීඩාවකටපත් වෙලා බොහොම අවිනිශ්චිතතාවයකටපත් වෙලා රටේ ආර්ථිකය බොහොම ගැටලුකාරී තත්ත්වයකටපත් වෙච්ච මොහොතක්. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි කෘෂිකාර්මික රටක් විදිහට අපේ ශක්තිය කෘෂිකර්මය. අපේ ගමේ අපේ ජනතාව කියන කාරණයක් තමයි අපිට හාල් ටිකක් තියෙනවනම්, gedara පොල් ගෙඩියක් තියෙනවනම් අපිට ලොකු හයියක්. අපිට ජීවත් වීමේ යම් බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට අන්නේ බලාපොරොත්තු රැඳිලා තියෙන මේ කෘෂිකර්මය තුළ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ ගොවි මහතුරු එක්ක එකතු වෙලා අපේ ලොකු වගකීමක් මේ අවස්ථාවේදී මේ හයිය තවත් වැඩි කරගන්න ඕන. එමනම් මේ යල කන්නේ තුළ අපිට ඒ කෘෂිකාර්මික යෙදවුම් වල ලොකු අඩුවක් එන්න පුළුවන්. මොකද රජයේ විසින් ප්‍රතිපක්ති තීන්දුව තීරණ වෙනස් කරත්
මේව ෂණිකව අපේ රටට ආනයනය කිරීමේ හැකියාවක් නැහැ. ඒකට සමහරක් විට දින 90ක වගේ කාලයක්, කියන්නේ මාස 3ක වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. ඒත් එක්කම දැන් පහුගිය වසරවල මිලදී ගත මිලට ගන්නටත් බැරි වෙවි මිල ඉන්නට කිඩ තියෙනවා. අපේ අපේ මුදල යගේ එන්නෙන් අඩු වෙනවා. එතකොට ඩොලර් හිඟයක් තියෙනවා අපේ රටේ. ඉතින් මේ ප්‍රශ්නෙක අපිට ඒ කෘෂි යෙදවුම් පිළිබඳව ලොකු විශ්වාසයක් තියන්න ඒවා අපිට කලට වෙලාවට ලැබෙයි කියන විශ්වාසය අපිට තහවුරු කරන්න අමාරුයි. ඒ වගේම අපි තවත් කාරණයක් තමයි නීති විරෝධී කෘෂි රසායන ද්‍රව්‍ය ගොඩාක් අපේ රටට ඇවිල්ලා තියෙනවා. ඒව ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. ඒ තුලින් අපිට ඒක විද්‍යානුකූලව යාමනය කරන්න හැකියාවක් නැහැ. ඒ වගේ ගුණාත්මය පිළිබඳව අපිට සහතිකයක් දෙන්න හැකියාවක් නැහැ. අපේ රටට එන්න තියෙන බදු මුදල් අහිමි වෙනවා. එතකොට ඒක සම්පූර්ණ නීති විරෝධී මාර්ගයක් ඔස්සේ එන්නේ. එතකොට ඒ තත්ත්වයන් අවම කරගන්න ඕන. ඉතින් ඒවත් එක්ක අපි යම්කිසි අභියෝගයක් එක්ක තමයි අපි යලකන්නේ ආරම්භ කරන්නේ. එතකොට අපේ ගොවි මහත්තුරුන්ගේ පැත්තෙන් විය යුතු කාරණේ තමයි මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. මේ යථාර්ථයට, මේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕන. මොකද අභියෝග තිබුණ කියලා අපිට වීවගාවෙන් කවදාවත් අයින් වෙන්න බෑ. අපේ ප්‍රධාන ආහාරය බත්. මේ රටේ 2,21,00,000 කුසගින්න නිවන්න අපේ මේ ආදරණීය ගොවි මහත්තුරු කුඹුරට යා යුතුමයි. කුඹුරකල යුතුමයි. බුද්ධ භෝගය කියලා නේ හඳුන්වන්නේ. බුද්ධ භෝගය කියලා අපි ගෞරවාන්විතව ඒක සලකන්නේ නිසා. ඒ නිසා මේකට තියෙන අභියෝග පෙර දැනුම් දීම, ඒ පිළිබඳ දැනුවත් කිරීම, ඒ අභියෝග වලට අපේ ගොවි මහත්තුරු සූදානම් කිරීම අපි හිතනවා අපේ වගකීමක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට. ඒ තාක්ෂණයේ ඒ අභියෝග, ඒ විද්‍යානුකූල විසඳුම් අපි ලබා දිය යුතුයි. ඒ වගේ වැඩසටහන් තමයි අපි ඔබත් එක්ක එකතු වෙලා හැමදාකම සිද්ධ කරන්නේ. ඉතින් අපේ ගොවි මහත්තුරු වෙන කවදාටත් වඩා රසායනික නොවන යහපත් කෘෂිකාර්මික වත්පිළිවෙත් සඳහා කැප විය යුතුයි. මේ යලකන්නේ ආරම්භයේ අපි ඉන්නේ බින් සකස් කිරීම තුළින් ඉතාමත්ම නිවැරදිව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුව මූලික බින් සකස් කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු කරොත් අපි විශ්වාස කරනවා අපේ යලකන්නේ නැවුම් කන්නයක් විදිහට ආරම්භ කරනවා, ආරම්භ වෙනවා. සැබවින්ම අපි ඒ කියන වත්පිළිවෙත් ටික ඉතාමත්ම නිවැරදිව අපේ ගොවි මහත්තුරුන්ට නිසි කලට කරගන්න පුළුවන් වුණොත් අපි රෝග සහ පලිබෝධ අවදානම 50%කින් අඩු කරගෙන තමයි අපි කන්නේ ආරම්භ කරන්නේ. ඒක තමයි යලකන්නේ සරුසාර කන්නයක්, එහෙම නැත්නම් සාර්ථක කන්නයක් බවට පත් කර ගැනීම සඳහා තිබෙන හොඳම ආයෝජනය, හොඳම ක්‍රියාවලිය. යහපත් බින්සකස් කිරීමේ ක්‍රියාවලිය තුළින්, නිවැරදි බින්සකස් කිරීමේ ක්‍රියාවලිය තුළින් පෙර කන්නේ තිබුණු රෝග පලිබෝධ අවස්ථා සියල්ල විනාශ කරගෙන ඉතාමත්ම නැවුම් කන්නයක් විදිහට, අලුත් කන්නයක් විදිහට සියලු දෙනා එකතු වෙලා යායක් විදිහට සාමූහිකව මේ අභියෝගයේ තේරුම් අරගෙන හොඳින් සූදානම් වෙලා අපි වගාව ආරම්භ කරමු, කන්නය ආරම්භ කරමු. අපි එතෙන් සිට ඇති වෙන අභියෝග සහ අපේ මොනවද විසඳුම් කියලා අපි පියවරෙන් පියවර රුක්මාලි මෙනවියත් එක්ක අපි සාකච්ඡා කරමු ඉදිරියට. හොඳයි. ඇත්තටම ඔබ කෘෂි කර්මාන්තයේ නිරත වෙන ගොවි මහත්මයෙක් නම් ඔබට මතුවන්නා වූ මේ ගැටලු හඳුනාගෙන කල්ැතු අප ඔබ දැනුම්බත් කරන මේ මාධ්‍ය සත්කාරය කරන්නේ. ඒ නිසා මම හිතන ඔබටත් කිසියම් ගැටලුවක් තියෙනවා නම් මේ ගැටලු निराකරණය කරගන්නටත් මේ හොඳම අවස්ථාව අපිට අපේ දුරකථන මාර්ගය සඳහා විවෘත කර දෙන්නට පුළුවන්. 0812 22 88 44 0812 22 88 44 යලකන්නේ ආශ්‍රිත ඔබට තිබෙන්නා වූ කිසියම් ගැටලුවක් වෙත්නම් අපට ඒ ප්‍රශ්න යොමු කරන්න. හඳයි, අපි යොමු වන්නට කැමති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ විපර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ව්‍යාධි විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ රුක්මාලි ගුණපාල මහත්මිය වෙතට. දැන් අපේ සරච්චන්ද්‍ර මහත්මයා කියව කාරණයටම සම්බන්ධ කළා. මට ඔබතුමීගෙන් අහන්නට හිතෙනවා, දැන් අර කෘමි හානිවලට අමතරව විවිධ රෝග තත්ත්වයන් පවා වීවගාවට බලපෑම් එල්ල කරන්නට පුළුවන්නේ. මේ සම්බන්ධයෙන්ුත් අපි කල්ැතුවම අවධානයෙන් පසුවන එක ඉතාම වැදගත් වෙනවා. රුක්මාලි මහත්මිය, මොකද ඒ ගැන අපිට කියන්නට තියෙන්නේ? සුබෝදැසනක් සියලු දෙනාටම. ඇත්තටම සරච්චන්ද්‍ර මහත්මයා බොහොම පැහැදිලිව ආරම්භය ලබා දුන්නා. එතකොට කෘමිහානි ගත්තත්, රෝග ගත්තත් අපි ඉස්සර දිගින් දිගටම බලාපොරොත්තු වෙච්ච රෝග සහ කෘමිහානි වලට අමතරව බහුලව දකින්න හම්බ වෙච්ච නැති බොහෝ දේවල් මේ කන්නේ සහ පහුගිය කන්නේ තුල අපිට වාර්තා වුණා. මොකද මේ යෙදවුම් වල තියෙන ගැටලුත් එක්ක. එතකොට ඒක සමහර විට ගොවි මහත්තුරුන්ට අලුත් අත්දැකීමක් වෙන්නේ නැති, සමහර අය දන්නේම වෙන්නත් ඇති. නමුත් ඒ එන හැම දෙයකටම අපිට අපි ළඟ තියෙන දේවල් තුලින්, අපි ළඟ තියෙන යෙදවුම් තුලින් තමයි පාලනයකට යන්න වෙන්නේ. මොකද සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා වගේ ක්ෂණිකව අපිට සමහර දේවල් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඒතර රෝග ගත්තොතින් ඇත්තටම අපි ඉස්සර
බහුලව දකින්න හම්බ වෙච්ච නැති රෝග කිහිපයක් අපි බලාපොරොත්තු වෙනවා මේ යලකන්නේ තුල වාර්තා වේවි කියලා. මොකද බොහොමයක් රෝග අපිට ඇහැට පේන්නේ නැති සුද්ධ ජීවි කාණ්ඩ මගින් තමයි ඇති වෙන්නේ. ඊට අමතරව තියෙනවා විවිධ කාලගුණික තත්ත්වයන් සහ අනිකුත් පරිසරික තත්ත්වයන් මගින් ඇති වෙන සමහර ගැටලු. එතකොට අපිට මේ දෙක වෙන් කරන හඳුනා ගන්නත් හැකියාවක් තියෙන්න ඕනි. එතකොට අර මං කිව්වා වගේ සමහර රෝග සුද්ධ ජීවීන් මගින් ඇති වුණත් ඒවා ඇති වෙලා පැතිරෙන්න අපේ යොදන යෙදවුම් ගොඩක් දුරට උදව් කරනවා, විශේෂයෙන්ම පොහොර. එතකොට ඒකේ අපි යොදන පොහොර ඇත්තටම කතා කරොත් සමහර ප්‍රදේශවලට ගිය කන්නේ අපි සතුව පොහොර තිබුණා, අමතරව තමයි අපි කාබනික පොහොර විදිහට එකතු කරේ. එතකොට නමුත් මේ කන්නේ තුල අපිට ඒ සියලු දේවල් නැතුව තමයි ඉදිරියට යන්න වෙන්නේ. එතකොට අපි කොහොමද පෝෂක කළමනාකරණය කරන්නේ, ඒ තුලින් අපිට තියෙන රෝග සහ කෘමිහානි කොහොමද අවම කරගන්නේ කියන එක තමයි මං හිතන්නේ වඩාත් වැදගත් වෙන්නේ. මොකද ෂණිකව පිළිතුරු නැහැ. අපි එදිනෙදා කරන එහෙම නැත්නම් අපි බිම් සකස් කිරීමේ ඉඳලා ගහ හදාගෙන ඒක අස්වැන්න නෙලරකම් කරන කටයුතුත් එක්ක කොහොමද රෝග පාලනය කරන්නේ කියන එක තමයි අද අපිට මං හිතන්නේ වඩාත් වැදගත් වෙන්නේ. හොඳයි, ඒ ආරම්භක ස්ථානයේ සිටම ඔබට අවශ්‍ය කරන නිසි මඟ පෙන්වීම කරන්නට හද අපි බලාපොරොත්තු වෙනවා. අස්වැන්න තුළින් යලේ සරුසාර විභාගාවක් බලාපොරොත්තු වෙන අපේ ගොවි මහත්ම මහත්මින් වෙනුවෙන් තමයි අද අපි අස්වැන්න ගෙනෙන්නේ. පෙරරු 8:22 අපි කෙටි විරාමයක් ලබා ගනිමු. ඉන් අනතුරුව නැවතත් සෝදානම් අස්වැන්නේ අපේ කතාබහ ඉදිරියටත් ගෙන යන්නට. උදැසන 8:26 දැන් වෙලාව. ඔබ අස්වැන්න සමගින් එකතු වෙලා ඉන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයයි ඔබ වෙත අස්වැන්න ගෙන එන්නේ. අද අපි කතා කරමින් ඉන්නේ යලේ සරුසාර වී වගාවක්. යලකන්නේදී කොහොමද සාරවත් වී වගාවක් පවත්වාගෙන යන්නේ, පලිබෝධ රෝග උදුරු අවම කරගෙන ඒත් එක්කම යෙදවුම් භාවිතය පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙමින් පවතිනා වූ විවිධ අභියෝගයන් මැද්දේ කොහොමද ගැටලුකාරී තත්වයකට පත් නොවි යලකන්නේදී සාරවත් අස්වැන්නක් අපේක්ෂාවෙන් වගා කටයුතු පවත්වාගෙන යන්නේ කියලා. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ කීට විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ SR සරච්චන්ද්‍ර මහත්මයා සමඟ, එහි ව්‍යාධි විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ රුක්මාලි ගුණපාල මහත්මිය. හොඳයි සරච්චන්ද්‍ර මහත්මයා, දැන් අපි කතා කළොත් මේ කන්නේදී වීවගාවට හානි කරන්නට ඉඩ තියෙන කෘමි වර්ග අපි හඳුනාගත්තොත් විවිධ පරිබෝධකින් ඉන්නවනේ. ඒ අතරේ දැන් මේ පවතින වාතාවරණයත් එක්ක, කාලගුණික තත්ත්වයන් එක්ක සහ වගාවේ පවතින තත්ත්වයක් එක්ක ගත්තාම වැඩි අවධානයක් යොමු කළ යුතු කෘමි කාණ්ඩ කවුරුන්ද? ඔව්, ඇත්තටම අපි විශේෂයෙන්ම යල සහ මහකන්නේ කියලා ප්‍රධාන වගා කන්න දෙකක් තමයි අපි වගා කරන්න අපේ ගොවි මහත්තුරු. දැන් අපි එළඹෙන්නේ යලකන්නේකට. එතකොට යලකන්නේ තියෙන කාලගුණ රටාවත් එක්ක සුවිශේෂී වශයෙන් අපට එන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් කෘමීන් විදිහට අපට ගන්න පුළුවන් වී වගාවේ පැලමැක්කාගේ හානිය. අපි දන්නවා පැලමැක්කා කියන්නේ යුෂ උරා බොන කාණ්ඩේ සතෙක්. කුඩා ගොයම් පැලෙන් යුෂ උරා බීම නිසා දුඹුරු පාට වෙලා දිගාතට කොළ රෝල් වෙලා සම්පූර්ණ වගාව බාලවීමක් වෙන්න පුළුවන්. ගොඩක් හානියක් වුණොත් ඉතාමත්ම දැඩි ලෙස ඒක අස්වැන්නට බලපාන්න පුළුවන්. එතකොට මේ පැලමැක්කාගේ හානිය සාමාන්‍යයෙන් යලකන්නේ මහකන්නේට සාපේක්ෂව වැඩි බවක් අපි අත්දැකීමෙන් දන්නවා. ඒත් එක්කම කන්නේ පමා වෙලා වගා කරොත් තවදුරටත් ඒකේ දැඩි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ පැලමැක්කා පාලනය කර ගැනීම සහ ඒකට ලෑස්ති වීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට එක කරන්න ඕන ප්‍රධාන කාරණයක් තමයි පැලමැක්කා පාලනය කර ගැනීම සඳහා නියමිත කන්නේට වගා කිරීම. යාය එකවර හැමෝම කන්නේ නියමිත කාලයට වගා කරන්න ඕන. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මං ගොඩාක් කලින් වගා කරලා මගේ වගාව බේරගන්න කියලා හිතුනොත් ඒකත් අසාර්ථකයි. කෙනෙක් ගොඩ පමා වුණොත් ඒකත් අසාර්ථකයි. ඒ නිසා ගොඩාක් කලින්වත් පමා වෙලාවත් නෙමෙයි කළ යුත්තේ යායේ ගොවි මහතුරු එකට වගා කරන්න ඕන ඕනෑම පලිබෝධ හානියක් පාලනය කරගන්න තියෙන හොඳ කාරණයක් තමයි නියමිත කන්නේට යාය එකවර වගා කිරීම. එතකොට මේ කාරණේ අපිට කරන්න පුළුවන්. විශේෂයෙන්ම පැලමැක්කාගේ හානිය දැඩිව අපි බලාපොරොත්තු වෙන්න ඕන මේ කන්නේ තුල. දැන් පෙර කන්නේ තුල මහ කන්නයක් වුණත් ඒ කන්නේ තුලත් යම් ආකාරකින් ගැටලු ඇති වුණා. විශේෂයෙන්ම මහවැලි ප්‍රදේශවල
සුළිවාරි වලත් මහවාරි වලත් හැම තැනකම අපි දැකපු කාරණයක් තමයි මහකන්නේ වෙලත් පැලමැක්කාගේ හානිය වැඩි වශයෙන් වාර්තා වුණා. ඒතකොට ඉදිරි යලකන්නේ තුල ඒක අධිකව වාර්තා වෙන්න පුළුවන්. තවත් අපේ ගොවි මහත්තුරු මතක තබා ගත යුතු කාරණයක් තමයි ගිය කන්නේ ප්‍රතිපක්තිමේ තීරණයක් ගත්තත් කෘෂි රසායන තහනම් කරන්න හෝ සීමා කරන්න නමුත් වෙළඳ පොලේ කෘෂි රසායන තිබුණා. ඒ වගේම ගොවි මහත්තුරු ළඟත් තිබුණා. ඒ නිසා අපි වැරදි තක්ෂේරුවක් අධිතක්ෂේරුවක් කරොත් අපිට වර්ධිනවා. මොකද ගත වෙච්ච කන්නේ අපි හිතනවා නම් සම්පූර්ණ කාබනික සංකල්පය තුල පමණක් වගා කෙරුණා කියලා ඒක වැරදි තක්ෂේරුවක් අධිතක්ෂේරුවක්. මොකද පහුගිය කන්නේ සඳහා ගොවි මහත්තුරු ළඟ කෘෂි රසායන යම් ප්‍රමාණයක් තිබුණා. ඒ වගේම පොහොර පෙර කන්නේ දුන්නු ඒවකින් හෝ යම් ප්‍රමාණයක් තිබුණා. ඒ වගේ වෙළඳ පොළට ගෙන්නපු යම් ප්‍රමාණයක් තිබුණා. ඒකට ඒවත් එක්ක ගිහිල්ලා තමයි අපි යම් අභියෝගයකට මුහුණ දුන්නේ. හැබැයි මේ කන්නේ වන විට ඒ යෙදවුම් නැති තරම්. අන්න ඒ නිසා සැබවින්ම අභියෝගාත්මක කන්නේ මේ ලැබෙන යල කන්නේ. ඒ නිසා මේකට අපි දෙවන්ත සූදානමක් විය යුතුමයි. ඒ නිසා මම නැවත නැවතත් ඒ අභියෝගය මතක් කරන්නේ මොකද අපි විනාශ වුණාට පස්සේ ඒකෙන් අපි බැටකෑවට පස්සේ ගොවීන්ට හානි වුණාට පස්සේ අපි අනේ අපොයි මෙහෙම කළා නම් හරි කියන කාරණේ කියලා වැඩක් නැහැ. අපි හැම වෙලාවකම අපිට හැකියාව තිබිය යුතුයි මේ කන්නේ තුල ඉදිරියේදී ඇතිවෙන තත්ත්වය පුරෝකථනය කරන්න. මොකද අපි තාක්ෂණීය අනුව විද්‍යානුකූලව කෘෂිකර්ම නිලධාරි විදිහට ඒකේ හැකියාව ඒ අභියෝගයේ බාර ගැනීම අපිට කරන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ කාරණා තමයි අපි මේ කන්නේ මුල කියන්නේ. ඒ නිසා සැබවින්ම අපේ ගොවි මහත්තුරුන්ට දෙවන්ත අභියෝගයක් යලකන්නේ. හැබැයි දැඩි කැපවීමකින් කටයුතු කරොත් තියෙන යෙදවුම් ටික කළමනාකරණය කරගත්තොත් අපි එකට මේ අභියෝගයට ලෑස්ති වුණොත් අපේ ගොවි මහත්තුරු අපේ කෘෂිකර්ම නිලධාරි සෑම කෘෂිකර්ම ශාස්ත්‍රයට සම්බන්ධ හැම කෙනාම එකතු වුණොත් අපිට යම් ආකාරයක මේ අභියෝගය ජය ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා පැලමැක්ක පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතුයි. ඒත් එක්කම ඒ සඳහා අපට බීජ ප්‍රතිකාරකය කරනවා නම් පරිසරයට අවම බලපෑමක් වෙන්නේ, ඉතාමත්ම සුළු මුදලක් වැයවන්නේ. ඒ නිසා බීජ ප්‍රතිකාරකය තමයි පැලමැක්කා සඳහා ඉතාමත්ම හොඳ පරිසර හිතකාමී ක්‍රමවේදය. ඊට අමතරව අපි පලිබෝධ විදිහට හඳුනගන්න පුළුවන් යලකන්නේ තුළදී කීඩෑවදුර එන්න ලොකු අවධානමක් තියෙනවා. ඒ පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම මයිටාවන්ගේ හානිය, කොපු මයිට සහ පත්‍ර මයිටාවන් පිළිබඳව. ඒත් එක්කම කළු මකුණාගේ හානිය ඇතිවීමේ හැකියාවක් තිබෙනවා. ඒත් එක්කම සමහරක් ප්‍රදේශවල කහ පුරුප්පණුව සහ කොළහකුළන දලඹුව. සාමාන්‍යයෙන් කහ පුරුප්පණුව සහ කොළහකුළන දලඹුව මහකන්නේ වැඩි වශයෙන් වාර්තා වුණත් අපි කන්න කිහිපයක අද්දකීම් එක බැලුවාම ඒ තත්ත්වයන් යලකන්නේත් වාර්තා වෙනවා. එතකොට මෙන්න මේ හානි පිළිබඳව අපි මූලික වශයෙන් අපේ ඔළුවේ තියාගෙන තමයි අපි වගාව ආරම්භ කරන්න ඕනේ. දැන් ඔබතුමා පලිබෝධකින් වර්ග කීපයක් ගැන සඳහන් කළානේ. මේ ගොයමේ විවිධ අවදීන් වල නේද මේ පලිබෝධකින් හානි කරන්නේ? පළ අවදීදී තරමක් වැඩුණට පස්සේ, කරල්ලාවට පස්සේ, මේ වගේ ඒ අපි අවධානය මේ පලිබෝධකයාගේ හානි මේ කාල සීමාවෙදී කියලා අපි වැඩියෙන් අවධානයට ගත යුතු කාල සීමාවක් තියෙනවා නේද? ඇත්තටම ගීතානි මහත්මිය බොහොමත්ම නිවැරදි. දැන් ඔබතුමියත් මේ සාකච්ඡාවල ඉඳලම වෙන්න ඕන. කෘෂිකර්ම නිලධාරියෙක් සේම ඔබත් අපිට මේවා ඉස්මතු කරලා දෙනවා. බොහොමත් අපිට පහසු වෙනවා සාකච්ඡාව සාර්ථකව ඉදිරියට කරගෙන යන්න. ඔව්, අපේ ගොවි මහත්තුරුන්ට මේ පණිවිඩය ඉතාම වැදගත්. මොකද ගොවි මහත්තුරු එතකොට ඒ කාලය තුලදී අවධානයෙන් ඉන්නවා. එතකොට අපි සඳහන් කරා පැලමැක්කා වචනේම හිතේරෙනවා පළවදීදී කියන එක. පළමු සති දෙකක කාලය තුල තමයි දැඩිව හානියට ලක් වෙන්නේ. එතකොට අර කුඩා ළමයෙකුට හානි කරොත් අපි කියනවා, අපේ අම්මලා කියනවා ඒක ලොකු වුණාම බලපානවා, කුඩා ළමයි ගොඩක් පරිස්සම් කරන්න ඕන කියලා. අන්න ඒ වගේම අපේ ගොවි මහත්තුරු අම්මලා දරුව පරිස්සම් කරනවා වගේම අපේ ගොවි තාත්තලා අපේ වගාවර දරුවෝ වගේ බලා ගන්න ඕන. පළවෙනි සති දෙක තුල ගොයමට අධික ලෙස හානි සිද්ධ කරන්න පුළුවන් පැලමැක්ක විසින්. එහෙම වුණොත් අපේ ගොයමේ ඉදිරි අස්වැන්නට ඒක ඍජුවම බලපානවා. ඒ නිසා පැලමැක්කගෙන් පරිස්සම් කරගන්න ඕනි. ඊට පස්සේ වර්ධනය වෙන ගොයමට යනකොට තමයි කොළ හකුළන දලඹුව, කහ පුරුප්පණුව, කළු මකුණ, ඒ වගේම ගොක්මැස්ස ඔය වගේ අවස්ථාවලට යන්නේ වර්ධනය වෙන ගොයමේදී. ඒත් එක්කම ආපහු ප්‍රජනක අවධියට එනවා. ඒ කියන්නේ හීම් බණ්ඩි කියලා අපේ ගොවි මහතුරු සඳහන් කරනවා. අනේ හීම් බණ්ඩි අවධියේ ඉඳලා ඉදිරියට ලොකු අවධානමක් තියෙනවා කොපු මයිටාවන්ගෙන්. කොපු මයිටාවන්ගේ හානිය අපේ ගොවි මහතුරුන්ට පියවියෙන් අඳුනගන්න බැහැ. මොකද කොපු මයිටාවන් අන්වීක්ෂීයයි. පියවියෙන් දකින්න බැහැ. ඒ නිසා අපේ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහයෝගය, විශේෂයෙන්ම ව්‍යාප්ති නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි අපේ ගොවි මහතුරුන්ට මේ කොපු මයිටාවන්ගේ හානිය කලින් හඳුනා ගන්න. මොකද අපි ඕනෑම පලිබෝධ හානියක් ඉක්මනින්ම හඳුනා ගන්න ඕන.
පරක්කු වෙලා හඳුනගත්තම හානිය සිද්ධ වෙලා ඉවරයි. අපිට කෘෂි රසායන යෙදෙව්වත් පාලනය කරගන්න අමාරුයි. එතකොට ප්‍රජනක අවධියේදී ඊට අමතරව එන්න පුළුවන් කහ පුරුක් පණුව නැවතත් එන්න පුළුවන් සුදු කරල් පීදීම කියන තත්ත්වය ඇති කරනවා. කුපු මයිටාවන් නිසා 100%ක් දක්වා මස්වණු හානි වෙන්න පුළුවන්. ඊට අමතරව ගොයම් මකුණා, අපි ගොවි මහතුරු ගොඩක් වෙලාට ගොයම් මැස්ස කියලා සඳහන් කරන්නේ, මකුණ තමයි ඉතාමත්ම නිවැරදි වචනය. ඉතින් ගොයම් මකුණගේ හානිය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ටික පිළිබඳව ඒ වකවානුවල දැඩිව අපි අවධානය යොමු කරමු. අපි රුක්මාලි මෙනවේගින් පස්සේ අපි සාකච්ඡා කරමු කොහොමද පාලනය කරන්න කියන එක රෝග හඳුනා ගැනීමෙන් පසුව. හොඳයි. ඔව්, අපි රුක්මාලි මහත්මිය වෙත යමු යමු. ඔබතුමගෙන් අපි දැන් දැනගැනට කැමති අපේ සරච්චන්ද්‍ර මහත්මයා පැහැදිලි කරලා දුන්නානේ මේ පලිබෝධෝදුරු කෘමි ඕදුරු කොහොමද බලපෑම් කරන්නේ යලකන්නේදී කියලා. මේ කන්නේදී වැඩි අවධානයකට ලක් කළ යුතු රෝග තත්ත්වයන් මොනවද රුක්මාලි මහත්මිය? ඇත්තටම සමහර රෝග කිහිපයක් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ වෙනදා දකින්න හම්බ වෙච්ච නැති රෝග කිහිපයක් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේ මහකන්නේදිත් අපි මේ දේවල් දැක්කා, අර තිබිච්ච පොහොර ගැටලුත් එක්ක. එතන පැල කාලයේ සලකා බැලුවොත් එහෙම පැලාවදීදී කඩින් කඩ වැස්ස අපි බලාපොරොත්තු වෙනවා සමහර ප්‍රදේශවලට යලකන්නේ වියලි කිව්වත්. එතකොට ඒ කඩින් කඩ වැස්සත් එක්ක වීවගාවේ අපි හඳුන්වනවා බැක්ටීරියානු කොළංගමාරය කියලා. ඒකේ පැලාවදීදී එන ක්‍රෙසෙක් කියන தත්ත්වය අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා සමහර ප්‍රදේශ ආශ්‍රිතව යලකන්නේ තුල. එතනදී අඳුනගන්නේ කොහොමද කියලා බැලුවොත් කුඩා පැල, අර සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා වගේ මේ පැල කාලි දින පැලමැක්කගේ හානියත් එක්කම දකින්නත් හම්බෙන්න පුළුවන්. ඊට අමතරව අධික වශයෙන් වතුර එකතු වෙන කොටස් ආශ්‍රිතව, ඒ කියන්නේ වගල් කුඹුරු ආශ්‍රිතව, එහෙම නැත්නම් කුඹුරේ හරියට මට්ටම් කරලා නැති තැන් ආශ්‍රිතව වතුර එකතු වෙනකොට අන්න ඒ තැන්වල වුණත් චූටි පැල වියලිලා, එහෙම නැත්නම් කහපාටට හැරිලා මැරෙන්න ස්වභාවයක් ගන්නවා. එතකොට ඒවා පැච් එකක් විදියට, එහෙම නැත්නම් තැනින් තැන තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. ඊට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් ඇත්තටම මේ වගේ ගොබය ඊටම පහසුවෙන් ගැලවිලා අතට එනවා. සමහර ප්‍රදේශවල, එහෙම නැත්නම් සමහර කුඹුරුවල අපි කියන අර ආවේනික බැක්ටීරියාන් රෝග සඳහා දකින්න හම්බෙන ආවේනික ගඳ බලා ගන්න පුළුවන්. හැබැයි මේක හැම කුඹුරකම නැහැ, සමහර කුඹුරවල ඒක දකින්න හම්බෙනවා. එතකොට පැල කාලයේ ගත්තොත් අපි ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ, බැක්ටීරියාන් කොළංගමාරයේ ක්‍රෙසෙක් කියන අවස්ථාව. ඊට පස්සේ පරිණත ගොයමට එනකොට අපිට සමහර ප්‍රදේශ ආශ්‍රිතව පෞගිය කන්නේ විශාල වශයෙන් වාර්තා වුණා දුඹුරු පුල්ලි රෝගය කියන එක. ඇත්තටම මේක අපි ඉස්සර හැඳුන්වුවේ අවශේෂ රෝගයක් කියලා. ඒ කියන්නේ හැම තැනම එක විදියට දකින්න හම්බෙච්ච නැති රෝගයක් කියලා. නමුත් පහුගිය කන්නේ තිබිච්චේ පෝෂක කළමනාකරණයේ ගැටලු එක්ක මේ රෝගයේ විශාල වශයෙන් වියලි කලාපයේ, අතරමැදි කලාපයේ සහ තෙත් කලාපයේ කොහොමද දකින්න හම්බ වෙනවා. එතකොට ඊට අමතරව අර කලාප දෙක ආශ්‍රිතවත් සෑහෙන වශයෙන් වාර්තා වුණා. එතකොට අපි මේ කන්නේ තුලත් එකක් තමයි අපිට හරියට පොහොර සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. පොහොර යොදාගන්නේ කොහොමද කියලා. ඊට අමතර වතුර ගැටලුවක් එනවා. ඒතර මේ දෙකේ එකතුවක් විදිහට විශාල වශයෙන් දුමුරු පුල්ලි රෝගය ඇති වේ යයි අපි බලාපොරොත්තු වෙනවා. මේකට ප්‍රභේද වශයෙන් ගත්තොත් බොහොමයක් ප්‍රභේදවලට මේක අපි බලාපොරොත්තු වෙනවා. මොකද දැනට ප්‍රතිරෝධී ප්‍රභේද විදිහට අපිට හඳුනා ගන්න හැකියාවක් ලැබිලා නැති නිසා ඊට අමතරව ශාකයේ පත්‍රවල දුඹුරු පහැති කුඩා තල ඇටයට ප්‍රමාණයෙන් සහ හැඩයෙන් සමාන ලප තමයි දකින්න හම්බ වෙන්නේ. විවිධාකාරයේ පත්‍ර ලප විවගාව ආශ්‍රිතව තියෙනවා. නමුත් මේක පහසුවෙන් වෙන් කර ගන්න, මොකද කොළපාලුවත් කියලා තව රෝගයක් තියෙනවා. ඒකේ තියෙන්නේ හැක ආකාරයේ ලපයක්. මේකේ තල ඇටයක් වගේ චූටි ලප රාශියක් තමයි දකින්න හම්බ වෙන්නේ. පත්‍ර වලින් අතර වෙන්නේ නැහැ, කරල දක්වාම පැතිරෙන්න පුළුවන්. එතකොට ඒ තුලින් අපේ අස්වැන්න ප්‍රමාණයෙන් සහ ගුණාත්මයෙන් දෙකෙන්ම අඩු වෙනවා. ඒ කියන්නේ මේක පරිණත අවධියේ ඉඳලා අර කරල් හැදෙන අවධිය දක්වාම මේ රෝගයේ බලපෑම තියෙනවා. ඒත් විශේෂයෙන්ම මේක ඇති වෙන්නේ පෝෂක ගැටලු තියෙන
කුඹුරු ආශ්‍රිතව, එහෙම නැත්නම් පාංශු ප්‍රශ්න තියෙන කුඹුරු ආශ්‍රිතව. ඒ නිසා තමයි අපි ඉස්සර ඒක ගොඩක් දුරට දැක්කේ තෙත් කලාපයේ කළුතර, හොරණ, ඒ වගේ කොළඹ ආශ්‍රිතව අර යකඩ මල විසවීම තියෙන කුඹුරු ආශ්‍රිතව. නමුත් මේ තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක ලංකාව පුරාම අපි මේ රෝගය බලාපොරොත්තු වෙනවා ඊළඟ කන්නේ තුල. ඊට අමතරව සරච්චන්ද්‍ර මහත්තයා කතා කරා කොපු මයිටාව ගැන. ඒතර කොපු මයිටාවගේ හානිය වියලි කන්නයක් තුල අපි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. කොපු මයිටාව රැගෙන යන දිලීරයක් නිසා ඇති වෙනවා කොපු කුණු වීම කියන රෝගය. ඒතර ඒකත් කොපු මයිටාව වැඩි වෙනවා නම් ඒ රෝගයත් අපි වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. මොකද ඒකෙදි කරන්නේ කරල් අවදියේ තමයි අපිට ලක්ෂණ දකින්න හම්බ වෙන්නේ. ඒ කරල එළියට එන්නේ නැහැ, හිර වෙලා ගෙල අස්සේ හිර වෙලා තියෙන්නේ. සමහර වෙලාවට එළියට ආවත් ඒකේ දුඹුරු ඇට තමයි වැඩියෙන් තියෙන්නේ සහ බොල් ඇට වැඩි. එතන මේකත් ප්‍රමාණයෙන් සහ ගුණාත්මයෙන් වී වගාව, එහෙම නැත්නම් වී අස්සන්නට බලපෑමක් ඇති කරන්න පුළුවන්. එතකොට මේ රෝග තුන තමයි අපි බහුල වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව වෙනත් රෝග අඩු වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඔව්, දැන් බලන්න වී වගාවක් පවත්වාගෙන යන එක කතරම් අභිയോഗාත්මකද කියලා. අතකින් පලිබෝධෝදුරු වෙන්නට පුළුවන්, කෘමියෝදුරු වෙන්නට පුළුවන්, ඒ අතරෙම රෝගයක් වෙන දෙන්නටත් පුළුවන්. මේ එකක් ඇවිල්ලා ඒක ඉවරුණාට පස්සේ නිත් එකේ නෙවෙයි සරච්චන්ද්‍ර මහත්මයා. එහෙනම් ඒක තරමක් අභිയോഗාත්මක කාරණයක් නේද? ඔව්, ඇත්තටම වීවගාව වගේම අපි අද දවසේ සාකච්ඡා කරන්නේ වීවගාව නිසා අපි ඒක මුල් කරගෙන සාකච්ඡා කරත් කෘෂිකර්මය ඇත්තටම අභියෝගයක් බවට පත් වෙලා තිනෝ. විශේෂයෙන්ම පලිබෝධාතින් පරිසරයේ තියෙන තුල්්‍යතාවයේ යම් යම් අභියෝග බවට පත් වෙලා තිනෝ. මොකද අපි දන්නවා වන ගහණයෙන් නඩු වෙනවා, ජනවාස ඉදි වෙනවා. අර තියෙන ස්වභාවික තුල්්‍යතාවයට මිනිසාගේ ක්‍රියාකාරීත්වයන් නිසා යම් අභියෝගයක් ඇති වෙලා තිනෝ. ඒ නිසා මම හිතනවා වෙන කවරදාකටත් වඩා කෘෂිකාර්මික යෙදවුම්, කෘෂිකාර්මික තාක්ෂණය, ඒ වගේ කැපකිරීම, මේ සියල්ල වැදගත් වෙනවා අපිට යහපත් වගාවක් පවත්වාගෙන යන්න පෙර කවදාටත් වඩා. හොඳයි. දැන් අපි ඔබතුමා අර කලින් සඳහන් කළානේ ක්‍රොමීන්ගෙන් වගාව බේරා ගන්නට ගොවි ජනතාව වගා කටයුතු කොහොමද කලමනාකරණය කරගතියොත් කියලා. ඒ ගැන තවත් විස්තරාත්මකව කතා කළොත් අපි විශේෂයෙන්ම මේ අපේ ගොවි මහතුරු අතින් සිදුවෙන වැරදි තියෙනට පුළුවන්. ඔවුන් අනුගමනය කරන කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන එන වැරදි වගා පිළිවෙත් මේවා අපි වළක්වා ගත්තොත් අර වගා කටයුතු කලමනාකරණය කරන එක ඉතාම පහසුවෙන් කරන්න හැකියාව ලැබේවි. අපි ගැනත් කතා කරමු. ඔව්, ඇත්තටම අපේ ගොවි මහතුරුන්ගේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් ඒ කරන වැඩ කටයුතු පිළිබඳව ඉතාමත්ම බලපානවා වගාව සාර්ථක වෙනවද නැද්ද කියන කාරණය. අපි දන්නවා අපේ ගොවි මහත්තුරු ඉතාමත්ම කාර්යබහුලයි. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු සඳහා යන පිරිවැය ගොඩාක් වැඩි. ඒ නිසා සමහරක් වෙලාවට අර යහපත් ක්‍රමවලින් යම් ආකාරයක ඈත්වීමක් අපි නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම බින්සකස් කිරීම සඳහා අපි පස පෙරලන නගුලක් භාවිතා කරන්න ඕන. ඒ තුලින් තමයි අපිට වල් පැලෑටි විනාශ කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට අපේ වල් පැලෑටි තමයි ගොඩාක් කෘමි සහ රෝගවල ධාරක ශාක විදියට ක්‍රියා කරනවා. එතකොට අපිට පෙරකන්නේ තියෙන කෘමිහානි සහ ඒ වගේ යම් යම් අවස්ථා, ඒ වගේම රෝගකාරකයන්ගේ අවස්ථා සම්පූර්ණයෙන් විනාශ කරන්න නම් අනිවාර්යෙන්ම අපිට සියලුම වල් පැලෑටි නියරේ කුඹුර ඇතුළ වනාත ඒ තියෙන සියලුම වල් පැලෑටි මැනවින් විනාශ වෙන්න ඕන. එහෙම වෙන්න නම් අර නිවැරදිව බින්සකස් කරන්න ඕන. එහෙම කරොත් පමණයි අපට අර රෝග සහ පලිබෝධහානි පෙරකන්නේ වාර්තා වුණු තත්ත්වයන් නැති කරගෙන නැවුම් කන්නයක් විදිහට අපට අලුත් කන්නේ ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම වගා කරන වී වර්ගය අපි හැකි සෑම විටෙම ප්‍රදේශයට වඩා ගැළපෙන කෘමි සහ රෝගවලට ප්‍රතිරෝධීතාවයක් දක්වන, අවම වශයෙන් මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවයක් දක්වන වී ප්‍රභේදයක් තෝරගන්න ඕන. විශේෂයෙන්ම යලකන්නේට ගැළපෙන්න ඕන, ප්‍රදේශයට ගැළපෙන්න ඕන, වෙළඳ පොළ ඉල්ලුමක් වටිනාකමක් තියෙන වර්ගයක් තෝරගන්න ඕන. එතෙන්දී අපි විශේෂයෙන්ම රෝග සහ පලිබෝධ හානි වලට යම් ආකාරයක හෝ රොතු දීමේ හැකියාවක් තිබිය යුතුයි. ඒ වගේම සහතික බිත්තර වී භාවිතා කිරීම, තමන් තුලින් නිෂ්පාදනය කරගන්න හෝ මිලදී ගැනීමක් සිද්ධ කරන හෝ සහතික බිත්තර වී, ඒ කියන්නේ කලවම් නැති වල් පැලෑටි, ඒ කියන බීජ නැති අර කියන තත්වයන් සහිත බීජ තෝරගන්න ඕන. එතකොට ඔන්න ඔය ආකාරයට බීජ ප්‍රතිකාරකය කිරීම, ඒ විදිහට අපිට පෙරකන්නේ තිබුණු තත්වයන් විනාශ කරගෙන අලුත් කන්නේ ආරම්භ කරන්න කලින් අපට කළ හැකි සියලුම ක්‍රියාමාර්ග කළ යුතුයි. එතකොට අපි වගාව ආරම්භ කිරීමේදී අනිකුත් වැදගත් කාරණේ තමයි භෝග සංස්ථාපන ක්‍රමය.
අපි පරේෂණයක් සිද්ධ කරා පහුගිය කන්න කිහිපය තුළ විවිධ ක්‍රමවලට භෝග සංස්ථාපනය කරනවා. විශේෂයෙන්ම පැරෂුට් තාක්ෂණයෙන් පැල විසිකිරීම, අතින් පැල සිටුවීම, මැෂින් නැත්නම් යන්ත්‍ර භාවිතයෙන් පැල සිටුවීම, බීජ පේලියට යෙදීම, බීජ වැපිරීම කියන කාරණා. ඔය ටිකෙන් අපි තෝරගෙන තියෙන්නේ පැල සිටුවීම තුළින්, ඒ කියන්නේ නිසි පරතරය පවත්වාගෙන ඒ ලියද්ද තුළ තියෙන්න ඕන નિયમિત පැල ගහණය පවත්ත ගත්තොත් ඒ සුද්‍ර පරිසරයේ තියෙන කාලගුණ තත්ත්වය පලිබෝධකයන්ට හිතකර වෙලා භෝගයට, එහෙම නැත්නම් අපේ ගොයන් ගහට හිතකර වෙලා අපේ පලිබෝධ විශාල ප්‍රමාණයක්, රෝග පලිබෝධ විශාල ප්‍රමාණයක් අපිට ඒ තුලින් අවම කරගන්න පුළුවන්. ඒ නිසා හැකි පමණ පැල සිටුවීමට තමයි අපි යොමු වෙන්න ඕන. අපි දන්නවා 95%ක් පමණම මේවන තෙක්ම රටේ බීජ වැපිරීම තමයි සිද්ධ කරන්නේ. ඒක සරලයි, ශ්‍රමය අඩුයි, පහසුයි. ඒ හින්දා තවම මේකෙන් අපේ ගොවි මහත්තුරු අනිත් පැත්තට ගන්න අමාරුයි. අපි දන්නවා ප්‍රායෝගිකව මේ වකවානුවේ ගැටලු තියෙනවා. පැරෂුට් තාක්ෂණය සඳහා යොදා ගන්නා තැටි වෙළඳ පොලේ අධික මිලක් වීමත් තැටි සුලභතාවයක් නැති ප්‍රශ්නයක් තියෙනවා අමුද්‍රව්‍යවල හිඟයත් එක්ක. නමුත් අපිට තැටි හොයාගන්න පුළුවන් කෙනා පැරෂුට් තාක්ෂණයට යොමු වෙන්න ඕන. යන්ත්‍ර භාවිතයෙන් පැල හිටවන්න පුළුවන් කෙනා යන්ත්‍ර භාවිතයෙන් පැල හිටවන්න ඕන. තමන්ට කුඩා භූමියක් නම් තියෙන, විශේෂයෙන්ම මේ මහනුවර ප්‍රදේශයේ නුවර එළිය වගේ ප්‍රදේශවල අතින් පැල සිටුවීම කරන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ මොන හරි ක්‍රමයකට નિયમિત පැල ගහණය පවත්වගෙන සුද්‍ර පරිසරය පලිබෝධකයන්ට හිතකර නොවන විදිහටත්, භෝගයට හිතකර විදිහටත් හදලා අපේ භෝගය ශක්තිමත්ව හදාගත්තොත් අපේ ගොවි මහත්තුරුන්ට බය වෙන්න අවශ්‍ය වෙන්නේ අර ළමෙක් නිරෝගීව ශක්තිමත්ව හොඳ පෝෂණයෙන් හැදුනහම යාට ලෙඩ රෝග හැදෙන්නේ නැහැ වගේ තමයි. අපේ ගොයන් ගහත් හොඳට වාතාශ්‍රය ලැබෙන්නේ ඉඩ පහස හදලා දීලා අවශ්‍ය කෑම ටික, ජලය ටික, පොහොර ටික හරියට වැටුනොත් කලට වෙලාවට ගහ ශක්තිමත්ව හැදෙනවා, ගහ වෘත්තු දෙනවා. ඒ తත්වයේ තමයි අපි කරගන්න ඕනේ. එහෙම වුණොත් අපිට ලොකුවට බය වෙන්න ඕනේ නැහැ. එතකොට මේ తත්වයන් එක්ක අපි වගාව ආරම්භ කරලා පවත්වගෙන යද්දිත් අපි හැකි සෑම වෙලාවකම වගාව පරීක්ෂා කරන්න ඕන. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඕනෑම හානියක් මුල් අවස්ථාවේ හඳුනගත්තොත් අපිට ඊටාම පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. සමහරක් විට අපිට රසායනික ක්‍රම වලට යන්න අවශ්‍ය වෙන්නේම නැහැ. අපිට ඊට මෙහා ක්‍රමයකින් පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා උදේ හවස හැමදාකම ගොයම පරීක්ෂා කරන එක ඊටාම වැදගත්. ඒකට පරීක්ෂා කිරීමේදී අපි ගීතානි මහත්මිය සඳහන් කරන්න ඕන ගොඩක් වෙලාවට අපේ ගොවි මහත්තුරු පුරුදු වෙලා තියෙනවා අනියර වටේ ගිහිල්ලා ජලය තියෙනවද කියලා තමයි පරීක්ෂා කරන්නේ. මොකද පෙර අත්දැකීම තමයි කලට වෙලාවට වැහි ටික ලැබිලා හෝ වතුර ටික කුඹුරි තිබුණොත් අනිවාර්යෙන් අස්වැන්න ගන්න එක අපිට සහතිකයි. මොකද පෙර අපිට සබාධාම ගොඩක් උදව් කරා. අපි ගොවි මහත්තුරු එක සබාධාම හිටියා. හැබැයි අද සබාධාම වෙනස් වෙලා ගොඩක්, පරිසරය වෙනස් වෙලා අපිට හැම වෙලාවකම අභියෝගයක්. ඒ නිසා වෙන කවරදාකටත් වඩා ගොයම එක්ක අපේ ගොවි මහත්තයා ඉන්න ඕන. ඒ කියන්නේ නියරෙ ගිහිල්ලා විතරක් බෑ, ලියද්ද ඇතුළට බැහැලා කඳේ පාදස්ත එහෙම තැනින් තැන පරීක්ෂා කරන්න ඕන. කීඩෑව ගත්තොත් අපේ කීඩෑව ඉන්නේ කඳේ පාදස්තේ ජල මට්ටමේ. පළවෙනි කීඩෑව දෙන්න එන වෙලාවෙම අපේ ගොවි මහත්තයාගේ ඇහැ ගැටුණොත් ඒකට වතුර ටික කපා හැරලා දවස් 5ක් විතර වියලෙන්න දුන්නොත් එතනින්ම කීඩෑව යම් මට්ටමකට පාලනය කරගන්න පුළුවන්. පළවෙනි පුරුප්පණු සලබේ ඇවිල්ලා බිත්තර කැදැල්ල දානකොට අපි දැක්කොත් ඒ ටික කඩලා අයින් කරන්න පුළුවන්. අතංගුවක් ගහලා උදේට ගිහින් බලන්න පුළුවන් කොච්චර ඉන්නවද සුහුඹුල් සලබේව කහ පුරුප්පණු වගේ. ගොඩක් ඉන්නවනම්, බිත්තර කැදලි ගොඩක් තියෙනවනම් අපිට හිතන්න වෙනවා අපේ වීකරල් ගොඩාක් හානි වෙන්න පුළුවන්. අන්න එහෙමනම් ඒ වගේ අවස්ථාවකදී ලොකු හානියක් වළක්ව ගන්න નિયમિત අවස්ථාවේදී පරිසරයට අවම බලපෑමක් වෙන සුදුසුම කෘමිනාශක නිර්දේශي අපි භාවිතා කරන්න ඕන. නැත්නම් අපේ ගොවි මහත්තුරුන්ට වෙන්නේ වර්ධක කාලයේදී එන කීටයක් කාලා දැම්මහම ගොයන් ගොබේ මෙරිලා යනවා. ඒකට කියනවා අපි මල හදවත කියලා. ප්‍රජනක අවධියේදී ඒ විදියට හානි කරොත් සුදු කරලක් ඉන්නේ. කරල පිරෙන්නේ නැහැ. වියටයක්වත් අපිට ලැබෙන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ தත්ත්වේ දැක්කහම තමයි අපේ කොයි මහත්තුරු ගොඩක් වෙලාවට අඳුනගන්නේ මෙන්න අපිට පුරුක්පණුව ගහලා. පුරුක්පණුව හානි කරලා. නමුත් එතකොට අර මිනිහෙක් මැරුණාම අපි බෙහෙත් කරනවා වගේ ඒ අවස්ථාවට අපි කෘමිනාශකයක් යොදලා වැඩක් නැහැ. ඒ නිසා හැම අවස්ථාවකම කෘමිහානි හඳුනාගත යුත්තේ හානියේ ස්වභාවයෙන් නෙමෙයි, අදාළ සතාගෙන්.
කීඩෑව නම් පළවෙනි අවස්ථාවේ කීඩෑව හඳුන ගන්න ඕන. කහපුරුක් පණුව නම් කහපුරුක් පණු සලබයකින් අඳුන ගන්න ඕන. කොළහ කුණන දලඹුව නම් කොළහ කුණන දලඹුවගේ කීටයකින් සලබයකින් හඳුන ගන්න ඕන. අපිට එහෙම වුණොත් හැකියාව තිබෙනවා රසායනික නොවන ක්‍රමවේදයන් අනුගමනය කරලා යම් පාලනයක් සිද්ධ කරගන්න. එසේ බැරි වන අවස්ථාවකදී අපිට රසායනික නිර්දේශයක් භාවිත කරන්න වෙනවා. එතකොට අපේ වගාවට ඒ වෙනකොට පොඩි හානියක් පමණයි වෙලා තියෙන්නේ. අන්න එහෙමනම් ඔය ආකාරයට නිවැරදිව හඳුනා ගැනීම, નિયમિત අවස්ථාවේ ක්‍රියාත්මක වීම, ලියද්දට බැහැලා ගොවිය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම කියන කාරණා එක තමයි අපි මේ දේවල් කරගෙන ගියොත් අපට සාර්ථකව කෘමිහානි පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි, ගොවිමක් රැක බලා ගන්න එකත් ලේසි පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා කැපකිරීමක් ඔබ කරන්නට අවශ්‍ය ඔබේ කාලය, ශ්‍රමය සහ විශේෂ උනන්දුවක් දක්වන්නට ඕනේ. අර පුංචි දරුවෙක් ළඟ තියාන අපි රැක බලා ගන්න වගේ ගොයම, අර ඔබතුමා කිව්වගේ නියරින් ඉඳන් බලන්න නැතුව ගොයම අතපත ගාලා ළඟට ගිහිල්ලා එහි තත්ත්වය කොහොමද කියලා පරීක්ෂා කරන්නට අවශ්‍යයි. හොඳයි, අපි නැවතත් යොමු වන්නට සූදානම් අපේ රුක්මාලි මහත්මිය වෙත. රුක්මාලි ගුණපාල මහත්මිය, දැන් මේ රෝගවලින් වගාවන් බේරගන්න එකත් අපි කතා කළොත් විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන් නිවැරදි වගා පිළිවෙත්. ඒත් එකම ගොවි ජනතාව අනුගමනය කරන වැරදි වගා පිළිවෙත් තියෙනවානේ. මේ තත්ත්වයන් හඳුනාගෙන කොහොමද අපි නිවැරදි ක්‍රමවේදවලට අනුගත වෙන්නේ? රුක්මාලි මහත්මිය, ඇත්තටම සරච්චන්ද්‍ර මහත්තයා මට කතා කරන්න ඕන කරුණුත් බොහොමයක් කතා කරා. මොකද අපි හැමෝම යන්නේ ඒකාබද්ධ ප්‍රවේශය තුළ. අපිට ගොවි මහත්තයෙකුට මේ රෝගය මෙහෙම පාලනය කරන්න, කෘමීන්ට මෙහෙම කරන්න කියලා දෙකක් දෙන්න අවශ්‍ය නැහැ. එකම ප්‍රවේශය යන්නේ. හැබැයි සමහර දේවල් තියෙනවා රෝග සඳහාම සිදු කළ යුතු දේවල් ටිකක්. මං සරච්චන්ද්‍ර මහත්තයාගේ කරුණු වලට අමතර කරුණු ටික විතරක් කතා කරන්නම්. සහ දැන් මේ අපි එන කාලය අතරතුර දැකපු සමහර දේවල් සහ අපිට වාර්තා වන දේවල් පුංචි වැරදි කිහිපයක් සම්බන්ධ විතරක් කතා කරන්නම්. මොකද දැන් අපිට ඇත්තටම ඉන්ධන ගැටලුවක් තියෙනවා මේ වෙලාවේ. එතකොට ගොවි මහත්තුරුන්ට එක හීයක් හාලා ඉහෙන මට්ටමට අද වෙනකොට ගොවි මහත්තුරු පත් වෙලා ඉන්නවා. මොකද එහෙම කරපු ගොවි මහත්තුරු ඉන්නවා. ඒක ප්‍රායෝගිකව හොඳ වගාවකට හොඳ කාරණයක් නම් නෙවෙයි. අපිට තේරෙනවා තියෙන ගැටලුව. නමුත් ඒ යොදන පළවෙනි හීයත් එයාලා පාවිච්චි කරන්නේ රොටරිය නම් අපිට තියෙන ගැටලු තවත් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා සමහර අවස්ථාවල කියන්න බෑ අපිට එහෙම කරන්න කියන එක. يعني තියෙන ගැටලුත් එක. නමුත් පුළුවන් උපරිම උත්සාහ කරන්න, හරියට බිම් සකස් කිරීම සිද්ධ කරන්න, රොටරිය නැතුව අඩුම ගන්න බිම් පෙරලෙන ක්‍රමවේදයක් හරි අනුගමනය කරන්න. අපහසුතා ඇති, නමුත් හරියට වගා කරන්න. මොකද චුට්ට චුට්ට හරි වගා කරොත් අපිට ඉදිරියේදී එන සාගතයට යම් කිසි හෝ උදව්වක් කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව සරච්චන්ද්‍ර මහත්තයා කතා කර කරුණු වලට අමතරව අපිට අපි කියනවා කාබනික ද්‍රව්‍ය එකතු කරන්න කියලා. එතනදී පිදුරු සම්බන්ධව කතා කරන්න මම කැමතියි. මොකද අපේ සමහර වෙලාවට අපි කියන්නේ පිදුරු එකතු කරනවා, ඒ වගේ රෝගකාරකයන් පහුගිය කන්නේ හිටපු පිදුරු එකතු කරොත් මේ කන්නේ තුල අපිට සමහර රෝග, විශේෂයෙන්ම කොපු අංග මාරය, කොළපාලුව වගේ රෝග සහ දුඹුරු පුල්ලි, මේ රෝග ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා ඒ රෝග තිබ්බ පිදුරු පාවිච්චි කරන්න එපා. ඒව කොම්පෝස්ට් හදන්න යොදා ගන්න. රෝගකාරකයන් නැති පිදුරු පාවිච්චි කරන්න. ඒ කොහොමද දැන් අපි අර කම්බයින් හාවෙස්ටර්ස් වලින් අපි අස්වැන්න නෙලන නිසා පිදුරු වැටෙනවා කුඹුරට. එතකොට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ රෝගකාරකයන්ගෙන් තොරව මේක සිදු වෙනවා නම් වඩාත් හොඳයි කියලා. ඊට පස්සේ අපි බිත්තර වී සම්බන්ධවත් සරච්චන්ද්‍ර මහත්තයා කතා කරා සහතික කරපු හොඳ බිත්තර වී පාවිච්චි කරන්න කියලා. ඒක වඩාත් වැදගත් වෙනවා රෝගකාරකයන්ට. මොකද බොහොමයක් රෝග පැතිරෙන්න, එහෙම නැත්නම් ඇති වෙන්න මේ බිත්තර වී උදව් කරනවා. ඒ කියන්නේ බිත්තර වී හරහා තමයි බොහොමයක් රෝග වී වගාවට එන්නේ. එතකොට ඒක නිසා රෝගකාරකයන්ගෙන් තොර, එහෙම නැත්නම් රෝගවලින් අවම වෙච්ච පිරිසුදු බිත්තර වී තෝරා ගැනීම වඩාත් වැදගත් වෙනවා. ඊට අමතරව කියන්න ඕනේ අපි කාබනික ද්‍රව්‍ය එකතු කරනවා, විවිධාකාරයේ දේවල් අපි මේ වෙද්දි වෙළඳපොළේ අපිට හම්බ වෙනවා. ඒක සමහර වෙලාවට අපිට අර වෙළඳපළ තියෙන තරඟකාරීත්වය සහ යෙදවුම්වල තියෙන අඩුභාවය මත අපි නොහිතන විදිහේ අහිතකර දේවල් අපේ කුඹුරට එකතු වෙන්න පුළුවන්. ඒක නිසා ඔබ දන්නා තැනකින්, ඔබට 100%ක් විශ්වාස තැනකින් ලැබෙන කාබනික ද්‍රව්‍ය එකතු කරන්න කුඹුරට. මොකද සමහර රෝගකාරකයන්
හරියට සකස් නොකළ කොම්පෝස් තුලින් විවගාවට එන්න පුළුවන්. මොකද අපි කියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් 70ක උෂ්ණත්වයට මේ කොම්පෝස්ට් සාධන ක්‍රමවේදයේදී ඒක විනාශ වෙනවා රෝගකාරකයන්. නමුත් හැම තැනම එක විදිහට උෂ්ණත්වය වෙන්නේ නැත්නම් සහ හරියට පෙරලීම් සිද්ධ නොකර අර්ධව කොම්පෝස්ට් වෙච්ච කාබනික ද්‍රව්‍ය වෙළඳ පොලේ තිබුණොත් අපිට රෝගකාරකයන් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මෙතනදී හිතකර සත්තුත් වෙනවා, හිතකර ශුද්‍රජීවීනුත් වෙනවා, අහිතකර ශුද්‍රජීවීනුත් ඉන්නවා. ඉතින් අපි හිතකර කට්ටිය වැඩි කරගමු, අහිතකර කට්ටිය අවම කරගමු. එතකොට මෙන්න මේ කාරණා ටික තමයි සරච්චන්ද්‍ර මහත්තයාගේ කරුණුවලට අමතරව මට රෝගපාලනේ සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. හොඳයි, අපිට ඉතුරු වෙලා තියෙන කෙටි වෙලාවත් අපි තවත් වැදගත් කාරණයක් වෙත යමු. සරච්චන්ද්‍ර මහත්මයා, දැන් කෘමි හානිවලට වර්තමානයේ අපි අනුගමනය කළ යුතු රසායනික නිර්දේශ තියෙනවානේ. බතරගොඩ පරීක්ෂණ හා සංවර්ධන ආයතනයෙන් ඔබතුමන්ලා නිර්දේශ කරන පිළිවෙත් තියෙනවා. මොනවද ඒ රසායනිකව ගා නිර්දේශ? ඔව්, අපිට ඇත්තටම අපි මුලින්මත් සඳහන් කරා සාකච්ඡාවේ ආරම්භයේදී අපිට වගාවේදී අපිට යම් අවස්ථාවකදී රසායනික නිර්දේශන් වලට යන්න වෙනවා. මොකද අපේ වගාවට, ගොවි මහතුරුන්ගේ වගාවට විශාල වශයෙන් හානියක් ඇවිල්ලා ආර්ථික හානියක් ඇවිල්ලා වසංගත මට්ටමට යනවා නම් එතන ගැටලුවක් තියෙනවා. එතකොට මේ වසංගත කියන තත්ත්වයන් ඇති වෙන්න කාරණා දෙකක් බලපාන්න පුළුවන්. අපේ ගොවි මහතුරු කොච්චර හොඳට අපි කියන දේවල් පිළිපැද්දත්, ඒ වගා පිළිවෙත් හොඳින් කරත්, පරිසර සාධක, එහෙම නැත්නම් කාලගුණ දේශගුණ රටාව හැම වෙලාවෙම උදව් කරොත් පරිබෝධකයන්ගේ පැත්තට, ගොවි මහතුරුන්ගේ පැත්තට අහිතකර විදියටත්, පරිබෝධකයන්ට හිතකර විදියටත් උදව් කරොත් පරිබෝධ ගහණය ඉතා විශාල ලෙස වැඩි වෙනවා. අන්න ඒ අවස්ථාවකදී සීග්‍රේන් රෝගයක් වුණත්, කෘමි හානියක් වුණත් පැතිරිලා ගිහිල්ලා වසංගත මට්ටමකට යන්න පුළුවන්. එවැනි අවස්ථාවක අපේ වගකීම තමයි පළවෙනි ශේෂ්ත්‍රයෙන් ඒක හඳුනගෙන ඒ ස්ථානයෙන් ඒක සම්පූර්ණ පාලනය කරන්න ඕන. අන්න ඒ අවස්ථාවන් සඳහා තමයි අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහට රසායනික පලිබෝධනාශක නිර්දේශ කරලා තියෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒ අවස්ථාවට අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙම රටක් විදිහට විශාල ආර්ථික හානියක් සිද්ධ වෙනවා. අපේ ගොවි මහතුරුන් ගස්වනු හානි වෙනවා. ඒ නිසා ඒ අතරේදී අපි නිර්දේශයක් ලබා දීලා තියෙනවා. ඒ නිර්දේශ අපේ තාක්ෂණික නිලධාරීන් ළඟ, ව්‍යාප්ති නිලධාරීන් ළඟ තියෙනවා. ගොවි මහත්තුරු එවැනි අවස්ථාවක අපේ ව්‍යාප්ති නිලධාරීන් හමු වෙන්න ඕන. එහෙම හමු වෙලා අදාළ නිර්දේශිත රසායනික ද්‍රව්‍ය ගැළපෙන හානියට තෝරගෙන නිවැරදි ක්‍රමවේදයට යෙදුවොත් ඒ අවස්ථාවෙන් ඒක පාලනය කරගන්න පුළුවන්. ඊළඟට අපිට අසංගත මට්ටමක් එන්න පුළුවන්. අපි කියන කාරණා බහුතර ගොවි මහත්තුරු පිළිපදිනවා. නමුත් සමහර ගොවි මහත්තුරු ප්‍රායෝගිකව යම් යම් හේතු නිසා ඒ කියන වත් පිළිවෙත් පිළිපදින්නේ නැහැ. ඒ අවස්ථාවකදී දිගටම යාළගේ නොසලකිල්ල නිසා අනිකුත් ගොවි මහත්තුරු කොච්චරම් හොඳින් කරත් පලිබෝධ හානියක් එතන ඇති වුණොත් ඒක ව්‍යාප්ත වෙන්න පුළුවන් අනිකුත් ප්‍රදේශවලටත්, අනිකුත් ශේෂ්ත්‍රවලටත්. එවැනි අවස්ථාවකදීත් වසංගත මට්ටමකට යන්න පුළුවන්. ඒ අවස්ථාවේදීත් අපි අර නිර්දේශ කළ තියෙන පලිබෝධනාශක නිර්දේශය ඉතාමත්ම සාර්ථකව හරියට නිසියාකාරව යෙදුවොත් අපට පුළුවන් පාලනය කරන්න. විශේෂයෙන්ම මම මුලිනුත් සඳහන් කරා නීති විරෝධී ක්‍රම ඔස්සේ රසායනික ද්‍රව්‍ය ගොඩාක් වෙළඳ පොළට ඇවිල්ලා තියෙනවා. ඒ දේවල් පිළිබඳව ගුණාත්මය සහ ඒ වගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ අපිට සහතිකයක් ලබා දෙන්න බැහැ. ඒ නිසා අපි හැම වෙලාවකම කියනවා අපේ ගොවි මහත්තුරුන්ට, අපේ ව්‍යාප්ති නිලධාරීන්ගේ සහයෝගය ඇතුව, කෘෂිකර්ම නිලධාරීන්ගේ සහයෝගය ඇතුව නිර්දේශිත නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ කෘෂි රසායන භාවිතා කරන්න කියලා. ඒ අදාළ නියමිත වෙළඳ නාමයන් සහිත, ඒ කියන නියම රසායනික නාමයන් සහිත විධිමත්ව පැමිණෙන කෘෂි රසායන භාවිතා කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම හැකි සෑම අවස්ථාවකම කාබනික ද්‍රව්‍ය භාවිතා කරලා, අර රුක්මාලි මිනේවි සඳහන් කරා වගේ ඒකාබද්ධ ප්‍රවේශයන් තුළින් හොඳ කෘෂිකාර්මික වත්පිළිවෙත් එක්ක වගාව ඉතාමත්ම සාර්ථකව අඛණ්ඩව පවත්වාගෙන යන අතරේදී නිරන්තර සුපරීක්ෂාකාරී බවින් ඉඳලා පලිබෝධහානි ඉතාමත්ම නිවැරදි අවස්ථාවේ හඳුනගෙන සාර්ථකව ඒකට අදාළ නියමිත රසායනික ද්‍රව්‍ය යොදා ගන්න ඕන, ඒක නියමිත මාත්‍රාව භාවිතා කරන්න ඕන, නිසි ක්‍රියාකාරීත්වයෙන් යුතු දියරීසින ටැංකි භාවිතා කරන්න ඕන, පිරිසුදු ජලය භාවිතා කරන්න ඕන, ඒ අදාළ වේලාවෙදි යොදන්න ඕන, විශේෂයෙන් සවස් කාලයේ හිරු රශ්මිය අඩු වේලාවෙදි, වර්ෂාව රහිත දිනවලදී, මෙන්න මේ කියන කාරණා සියල්ල ඒකාබද්ධව ගොවියෝ සියලු දෙනා කතාබහ කරලා යායක් විදිහට එකට කරොත් අපට මේ අභියෝග සාර්ථක කරගෙන එළඹෙන යලකන්‍ය තුළ අපේ අභියෝග ජයගෙන සාර්ථක විවගාවක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපි සතුව තිබෙනවා. ඒ පිළිබඳව අපිට අත්දැකීම් තියෙනවා. අපි ගොවි ශේෂ්ත්‍රවල ගොවීන් එක්ක ගොඩක් කාරණා කරලා තිනවා. එhmenනම් අපේ ආදරණීය ගොවි මහත්තුරුන්ගෙන් බතලගොඩ වී පරිශනායතනයේ විදිහටත්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදිහටත් අවසාන වශයෙන් ඉල්ලනවා මේ කටයුතු සියල්ල කැපවීමෙන් යුතුව නිසි කලට වේලාවට කරලා අපේ නිලධාරිත් එක්ක එකතු වෙලා සියලු දෙනා සාමූහිකව මේ අභියෝගයට මුහුණ දීලා යහපත් යලකන්නයක් තුලින් හොඳ අස්වැන්නක් ලබාගෙන මේ රටේ තියෙන අවිනිශ්චිත බවට හොඳ උත්තරයක් අපේ කෘෂිකර්මය තුලින් අපේ ගොවි ජනතාවට බත සපයන්න හැකියාව ශක්තිය ධෛර්ය සියල්ල ලැබෙන්න කියලා අපේ ගොවි මහත්වරුන්ට ප්‍රාර්ථනා කරනවා. හොඳයි මම හිතන්නේ ඔබතුමා මේ සියල්ල සම්පෙන්ඩණය කරා කියලා හිතනවා. ඒ කාරණේට අමතරව තවත් යමක් කියන්නට තියෙනවද අපේ රුක්මාලි ගුණපාල මහත්මියට? දැන් අර කිව්ව රසායනික නිර්දේශ කොහොමද මේ රෝගවලින් ගොයම ආරක්ෂා කරගන්න අපි අනුගමනය කළ යුතුවන්නේ කියලා හිතාම කෙටි වෙලාවකට? අපිට විවගාවේ රෝගවලදී රසායනික ද්‍රව්‍ය විදිහට තියෙන දිලීර නාශක විතරයි, ඒත් දිලීර රෝගවලට විතරමයි. ඒක නිසා ගොවි මහත්තුරු හරියට රෝගේ අඳුරගන්න සරච්චන්ද මහත්තයා කිව්වා වගේ දිලීර නාශක දිලීර රෝග සඳහා විතරක් පාවිච්චි කරන්න. මොකද අපි ශේෂ්ත්‍රයේදී දැකලා තියෙන සියලුම කහවීම් සඳහා මේගොල්ලොන් දිලීර නාශක පාවිච්චි කරනවා. ඒ දේ කරන්න එපා. ඒක නිසා තමයි අපිට ඔය විශාල වශයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ. හරියට රෝගේ අඳුරගන්න දිලීර රෝග සඳහා පමණක් දිලීර නාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිර්දේශය පාවිච්චි කරන්න කියන එක ඉල්ලීමක් විදියට කරන්න තියෙනවා. හොඳයි, මං හිතන්නේ යලකන්නේට සෝදානම් වෙන අපේ ගොවි මහත්ම මහත්මීන්ට ඉතාම වැදගත් තොරතුරු රාශියක් අද දවසේ අපිට සාකච්ඡා කරන්න අවස්ථාව උදා වුණා. අජිත් ගුණසේකර මහත්මයා, අවසන් වශයෙන් අපේ අසන්නන්ට යමක් කියන්නට තියෙනවද? විනාඩි එකක්වත් අපතේ නොයාපු පැයක් ගෙවුණා කියලා මට හිතෙනවා. ඉතාමත් ප්‍රයෝජනවත්, ගොවි ජනතාවට බොහොම හෘදයාංගම ප්‍රකාශ කරපු උපදෙස් ටිකක් ඒකේ තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන මේ වැඩසටහන කෘෂි රේඩියෝ වෙබ් අඩවියට අපි සංචිතයක් විදිහට එකතු කරනවා. ඒක නිසා ඔබට යූටියුබ් ආකාරයෙන් නැවත වතාවක් ශ්‍රවණය කරන්නට පුළුවන්. යූටියුබ් වලට ප්‍රවේශ වෙලා කෘෂි රේඩියෝ සර්ච් කරොත් මේ වැඩසටහන හෙට අනිද්දා ආයෙත් අහන්න පුළුවන්. හොඳයි, එහෙමනම් මේ පණිවිඩයත් එක්කම අපි සමු ගන්නවා අද දවසේ අස්වැන්නෙන්. ලබන සතියෙත් සිකුරාදා පෙරවරු රටට ඔබට සම්බන්ධ වෙනට ආරාධනා කරමින් අද අස්වැන්නට සහභාගී වුණේ බතලගොඩ වී පර්යේෂණ සංවර්ධන ආයතනයේ කීට විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ SR සරච්චන්ද්‍ර මහත්මා, එහි ව්‍යාධි විද්‍යාංශයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා රුක්මාලි ගුණපාල මහත්මිය හෙත් එක මැඩිසටන් සම්බන්ධීකරණය කරමින් අපිත් එක්ක එකතු වුණා සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මා, තාක්ෂණික සහකාර දුමින්ද වික්‍රමනායක මහත්මයා අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඔබට අස්වැන්නෙන් සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. මම ගීතා නායක, හදත් අස්වැන්න නිෂ්පාදනය කළේ කඳුර සේවේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහතා.